නිවසියන් ලෙඩ කරවන වාස්තු දෝෂ නිසි ලෙස විශ්ව ශක්තිය තුලණය වූ නිවසක නිවසියන් හට දීර්ඝායුෂ හිමිවන බව පුරාණ ඍෂිවරුන් විසින් වාස්තු විද්‍යා සංකල්පය තුල පෙන්වලා දීලා තියෙනවා. එම සංකල්පය බැහැර කරලා විශ්ව ශක්තිය තුලණය නොවු දෝෂ සහිත නිවස්වල ජීවත් වීම බොහෝ රෝගාබාධ වලට හේතුවක් වෙලා තියෙනවා. වාස්තු විද්‍යානුකූලව නිවාස ඉදිකිරීමේදී මුලින්ම බ්‍රහ්ම දේව මනුෂ්‍ය ප්‍රේත යන පාදවලට ඉඩම බෙදා වෙන් කරගත යුතුයි. එමගින් ඉඩමේ සියලු ශක්ති ප්‍රභවය කේන්ද්‍රවන පරිදි නිවස ස්ථානගත කරගන්න පුළුවන්. එසේ නොවි ශක්තියෙන් ලැබිය යුතු දිශාවන් ආවරණය වනසේ බිත්ති ආදිය යෙදීමෙන් නිවසියන්ට හිසේ ආබාධ, අක්ෂි ආබාධ, ශසන හා චර්ම රෝග වැනි රෝගාබාධ වැළඳෙන්න පුළුවන්. නිවසක් ඉදිකිරීමේදී දිශාව පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වෙමින් විශ්ව ශක්තියෙන් නිසි පරිදි ලැබෙනසේ නිවස ඉදි කරන්න ඕන. එසේ නොමැතිනම් නිවස තුල නිසි ලෙස විශ්ව ශක්තිය තුලණය නොවීමෙන් වාස්තු දෝෂ ඇතිවෙනවා. ඒ අනුව එම නිවසේ පදිංච කරුවන්ට සංදිගත ආබාධ, අවයව අප්‍රාණික වීම, අංශභාග තත්ත්ව ආදී හටගන්න පුළුවන්. නිවසක වහලයට යොදන බාල්ක, යටලී, පිරිද්දුම්, පරාල, කුරුපා ආදී නිසි පරිදි ශාස්ත්‍රානුකූලව නොයදීම හිසේ සිට පාදාන්තය දක්වා රෝගාබාධ 890ක් වැළඳීමට හේතු වන බව පැරණි ග්‍රන්ථවලද දක්වලා තියෙනවා. නිවසක වහලේ පවත්නා දෝෂ එම නිවසේ පදිංචි අයට ස්නායු ආබාධ, හිස සම්බන්ධ රෝග, රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග මෙන්ම ජීවිත හානි පවා සිදුවීමට හේතු වෙන්න පුළුවන්. නිවසේ ප්‍රධාන දොරෙන් ඇතුළු වීමේදී මුළුතෙන්ගේ ලිප දර්ශනය වීම, ගිනි කොන හැර වෙනත් දිශාවක ලිප පිහිටා තිබීම වැනි දෝෂ නිසා උෂ්ණාධික රෝග, ලේ ධාතුව කෝප වී හටගන්නා රෝග හා බඩවැල් ආශ්‍රිත රෝග ඇති වෙන්න පුළුවන්. මෙම දෝෂ දිගින් දිගටම පැවතීම නිසා උදරාශ්‍රිත පිළිකා ආදිය වද හටගන්න ඉඩ තියෙනවා. දෝෂ සහිත ලිඳ නිසාද නිවසකට විපත් පැමිණෙන බව පැරණි කෝප ශාස්ත්‍රයේ දැක්වෙනවා. ලිඳ පිහිට විය යුතු නිවැරදි දිශාවන් ලෙස පුරාණ වාස්තු ග්‍රන්ථවල දක්වා ඇත්තේ ඊසාන, උතුර, නැගෙනහිර, බස්නාහිර වගේ දිශාවන්. දකුණු දිසාවේ ලිඳ ස්ත්‍රී විනාශයද, ගිනිකොන දිසාවේ ලිඳ දූ දරුවන්ට විපත්ද, වයඹ දිසාවේ ලිඳ සතුරු කරදරද, නිරිත දිශාවේ ලිඳ මරණය හා සමාන විපත්ද ඇති කරවනවා. ලිඳ නිවසේ යටලී හෝ බිත්ති මුළුවලට හසු නොවන පරිදි කැණිය යුතු අතර එබඳු දෝෂ පැවතීමෙන් ස්නායුගත ආබාධ, ලේ ධාතුව සම්බන්ධ රෝග, උදරාශ්‍රිත රෝග, වකුගඩු හා බහිශ්‍රාවීය පද්ධතිය සම්බන්ධ රෝග ඇති වෙන්න පුළුවන්. නිවසේ මුළු තැන්ගේ චිමිනියට ඉහළින් ජල ටැංකිය පැවතීම, වැසිකිළිය, කුණු වලවල්, බලුකූඩු, ගවගාල් සහ තාවකාලික මඩු ආදිය නුසුදුසු දිශාවන්හි පැවතීම බොහෝ වාස්තු දෝෂවලට හේතු වෙනවා. එවැනි නිවාසවල වාසය කරන්නන්ට නොයෙකුත් පරිදි ශාරීරික ආබාධ සහ රෝගී තත්ත්වයන් හටගන්නවා. වාස්තු දෝෂ හේතුවෙන් හටගන්නා මෙම රෝග වෛද්‍ය ප්‍රතිකාරවලින් නිට්ටාවට සුව කළ නොහැකි. එවැනි රෝගාබාධයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන අතරම රෝගියා පදිංචි නිවසේ පවත්නා වාස්තු දෝෂ නිවැරදි කර ගැනීමද සිදු කරගත යුතුම වෙනවා.